ධර්මතා දෙකක් එකට පැටලෙනවා නිරාකරණය කරගන්න බෑ කාමලෝක රූපලෝක අරූපලෝක කියලා ධර්මයේ කියවෙනවා එතකොට මේ කාමලෝක රූපලෝක අරූපාවචර බ්‍රහ්මලෝක ඔය ආලාර කාලාම් වගේ ධානලාභීන් ඉපදුණු ඉපදෙන ලෝක ගැන කියලත් කියවෙනවා ඒ වගේම චිත්තේන නියති ලෝකෝ කියන දේශනාව අනුව මේ කාම රූප අරූප කියන තුනම අපේ මනසේ ඇති වෙනවා කියලත් කියවෙනවා හිතන්න පුළුවන්. එතකොට මේ දෙකේ පැටලිල්ල කරුණා කරලා අනුකම්පාවෙන් ලේලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් අරූප ලෝක කියන එක මට තේරෙන්නේ නැහැ. අරූප ලෝක. ඔව් මහත්තයෝ. දැන් බුදුහාමුදුරුව ඔය තුන් ලෝකයම පනවා වදාලේ බඹයක් පමණ වූ මේ මේ ඔය රූප ඔය තුන තුල තමන් තුල මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ඔය තුන් ලෝකයේම බුදුහාමුදුරුව පනවා බදා මේ තුන් ලෝකය කාම ලෝක රූප ලෝක අරූප ලෝක දැන් මෙතන ඊට පස්සේ බුදුහාමුදුරුව තව වචන තුනක් පාවිච්චි කළා. කාමාව චර රූපාව චර අරූපාව චර චර කියන්නේ මොකද? චර කියන වචනේ තේරුම මොකද? හැසිරීම. හැසිරීම චර බව. එතකොට අපි යම් ආකාරයක ඇහැ කන නාසය දිව කය හසුරවන්නේ මේ කම් සැප ලබන්න නම් කාම සුවය ලබන්න නම් එතන ඒක කාමාව චරයි. එතකොට කාමාව චර වෙන්නේ ඇහැ කන නාසය දිව කය පහෙන් කරන වැඩ. කය රමණය කරන වැඩ. තේරුණාද? ඒ වගේම මනසෙන් කරන වැඩක් මේ රූපාවචර අරූපාවචරත් මනසෙන් කරන වැඩක් මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් නෙමේ මේ කාමාවචර විතරයි කරන්නේ රූපාවචර අරූපාවචර කරන්නේ මනසෙන් දැන් අපි රූපාවචර දැන් අපිට අපි හිතමු ඔබට රූපවන්තයෙක් වෙන්න ඕන බලවන්තේ කුලවන්තේ ධනවන්තේ රජෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ජනාධිපතියෙක් වෙන්න ඒව රූප හැටියට ඔබට බලන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද? පුළුවන්. ඒ රූප හැටියට බලන දේවල් ඔබට ඒ තත්වයට ඔබට කුලවතෙක් ධනවතෙක් රූපවන්තෙක් ඒ වගේම නිලධාරියෙක් දේශපාලකෙක් නායක කෙනෙක් නායක හාමුදුරු නමක් මේ වගේ ඔක්කොම ඒක රූපාව චරයි. ඒව මේ ඇහැ පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න කයි පිනවන්න නෙමේ ඒව මන රමණය කරන්න මන පිනවන්නේ ඒ රූපාවචර හැසිරීම් වල. ඒවත් හැසිරීම්. ඒ වගේම ඔබට රූප වශයෙන් බලන්න බෑ දෙවි කෙනෙක් බ්‍රහ්ම කෙනෙක් ධ්‍යානලාභියෙක් අභිඥාලාභියෙක් ඒවා ඔබට රූප වශයෙන් බලන්න බෑ. ඒවා අරූපාව චරයි. ඒ වගේ හැසිරීමුත් ඔබ ගාව තියෙනවා. අර ධ්‍යානයක් ලබන එක අභිඥා ලබන එක අර දේවත්වයට පත් වෙන එක බ්‍රහ්ම සාත්වයට පත් වෙන එක ඒවා ඔබට රූප හැටියට බලන්න බෑ. ඒවා රූප නෙමෙයි. ඒවා අරූපාව චරයි. රූප හැටියට දකින්න ඔබට බෑ කොහෙන්වත් ඔය මාසසේ. හැබැයි ඔබට රූප හැටියට බලන්න පුළුවන් ඔය ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් නායකයෙක් නිලධාරියෙක් පොලිස්පතිතුමා අධිකරණ නායකයෙක් ඔහොම මොනම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් හොඳ රූප ලස්සන රූපවන්තයෙක් බලවන්තයෙක් කුලවන්තයෙක් ධනවන්තයෙක් ඔය ඔක්කොම රූප හැටියට බලන්න පුළුවන් ඒවා ඒ තත්ත්වයට ඔබත් පත්වෙන්න කටයුතු කරනවා නම් හැසිරෙනවා නම් ඔබ රූපාව චරයි. අර ඇහැකණනාසය දිවකය මන පින ඇහැකණනාසය දිවකය පහ පිනවන්න කටයුතු කරනවා නම් ඔබ කාමාව චරයි. අර ධ්‍යානලාභයේ අභිඥාලාභයේ බ්‍රහ්මත්වයට දේවත්වයට අය මගේ මොකක් හරි තත්ත්වයකට පත් වෙන්න ඔබ කටයුතු කරනවා නම් ඔබ අරූපාව චරයි.
මොකද ඔබට රූප හැටියට ඒවා ওই මාසසින් බලා ගන්න ලකින්න බෑ. හැබැයි ඔබ ගාව තියෙන හැසිරීම් රටාවයි මේ චරකිම්. එතකොට ඔය කාමාවචර රූපාවචර අරූපාවචර තේරුම් ගත්තොත් මේ චර බව නැතිකරන්න චර නම් ඔබ කටයුතු කරනවා නම් ඔබ චර නම් මේ රූප කාමාවචර රූපාවචර අරූපාවචර තුනේම තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධේම තියෙනවා කොටස් පහක් තියෙනවා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අර කාමාවචර නම් පස්සාකාර වූ චර ධර්ම ක්‍රියාත්මක කරනවා. රූපාවචර නම් ඒත් පස්සාකාර වූ රූප ධර්ම ක්‍රියාත්මක කරනවා. අරූපාවචර නම් ඒත් පස් ආකාර වූ. එතකොට මේ පසලොස් චර ධර්ම චර ධර්ම 15ක් තියෙනවා. ඔය 15 චර ධර්ම වලින්ම මිදී නිදහස් විය යුතුයි අරහත්ත්වයට පත්වෙන පුද්ගලයා. එතකොට ඔය 15 චර ධර්ම වලින් මිදී නිදහස් වෙන්න තමයි අපි මේ චර නම් තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට ගච්ඡාමි චර නම් බුද්ධං, ගච්ඡාමි චර නම් ධම්මං, ගච්ඡාමි චර නම් සංඝං. මේක මේ ඔය තිසරණය කියන එක බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියලා පරිවර්තනය කළාට ඒක වැරදි. මේක තියෙන්නේ අපි විශේෂයෙන්ම මහන වූ හාමුදුරුවෝ සිල්මෑණියෝ දන්නවා මේ අග තියෙන බිඳුවේ වටිනාකම. අර මහන වෙන වෙලාවේ ගුරු හාමුදුරුවෝ හෝ කවුරු හෝ සිල් දෙන අර ගුරුවරයා මේ ඕංකාරයෙන් මේ චර මේ බිඳුව තමයි බුද්ධං සරණං කියලා, බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉස්සෙල්ලා කියනවා. ඊට පස්සේ බිඳුව මතු කරලා කියන්නේ මේ චර බව නම් කරන්න නැති කරන්න. ඉතින් ඒක නිසා මේ බුද්ධං ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං කියලා අපි මේ නමයක් කියන්නේ, නමසරයක් කියන්නේ. මේ චර ධර්ම 15ෙන් අපි මිදී නිදහස් වෙන්නට අපි මේ ධර්මය අනුගමනය කරනවා, මේ මඟ අනුගමනය කරනවා කියන එකයි. මේ චර ධර්ම 15 තමයි අපේ පැවැත්ම පාත්තගෙන යන්නේ. මේ චර නම් වුණොත් නැවැත්ම නිවන සාක්ෂාත් වෙනවා. මේක තේරුම් ගත යුතු දෙයක්. අවසරයි.